උපකල්පිත සානික නිදර්ශනයක් කියන්නේ මට ලැබුණු දරුවෙක් හැටියට අපි කතා කරමුකෝ. අවුරුදු 14ක දරුවෙක්. ඔව් දැන් මේ ඔබේ තිරේ දැක්වෙන මේ දරුවා කියලා හිතන්නකෝ මගේ නවයෞවනයක්. නව යෞවනයක් අපිට ලැබුණු මේ කතාව සම්බන්ධයෙන් ඔබ පොඩ්ඩක් ඔබ තුල මෙම දරුවා දෙස බැලීමෙන් අපිට දැනෙන චිත්ත වේග සහ ආකල්ප මොනවාද කියලා පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න කියලා මම ආරාධනා කරනවා. අපි තප්පර 5ක් 10ක් විතර කාලයක් දෙමු මේ සම්බන්ධයෙන්. ඉතින් ඔව්. එතකොට මේ දරුවා අපි හිතමු මගේ ප්‍රතිකාර සඳහා යමුනා කියලා අපි උපකල්පනය කරමු. එතකොට මේ අවුරුදු 14 දරු නව යෞවනය දෙමාපියන් වෙන් වෙලා ඉන්නවා මේ දරුවාගේ. ඊළඟට මව විදේශගත වෙලා ඉන්නවා අවුරුදු 5ක් දැන්. පියා වෙනත් විවාහයක, ඔහු මද්‍රව්‍ය භාවිතා කරන්නෙක්, විටින් විට සිරගත වෙනවා. ඊළඟට දැන් දරුවා ඉන්නේ ආචිත් සමග. ආචිටත් දරුවා රැක බලා ගන්නට බැහැ. අවුරුදු 12 ඉඳලා දරුවා මද්‍රව්‍ය පාවිච්චි කෙරුවා කියලා පාසලෙන් ප්‍රතික්ෂේපිත දරුවෙක් මේ. එතකොට මේ දරුවා ඊළඟට දැන් අපි කිව්වා මද්‍රව්‍ය පාවිච්චි කරනවා ගංජා දුම්කොළ සහ අයිස් ළඟදී ඉඳන් අයිස් පාවිච්චි කරනවා. එතකොට දැන් තවදුරටත් මේ දරුවා ශාරීරිකව සහ ලිංගික අපයෝජනයකට ලක්වෙච්ච දරුවෙක්. ඒ ඔස්සේ එතකොට අපි සඳහන් කරමු මේ දරුවා පැමිණියේ ප්‍රතිකාර සඳහා ජීවිත හානිය තත්කිරීමක් එක්ක කියලා. එතකොට මේ දරුවගේ දැන් මේ දරුවා එම ප්‍රජාවේ සැරිසරපු දරුවෙක්. පාසලක් නැහැ, මව්පියන්ගේ මග පෙන්වීමක් නැහැ, පාසලෙන් මග පෙන්වීමක් නැහැ. එතකොට මේ දරුවා අපි කිව්වොත් දෙමව්පියන්ගෙන් ප්‍රතික්ෂේපිත දරුවෙක්, පාසලෙන් ප්‍රතික්ෂේපිත දරුවෙක්, ඊළඟට ප්‍රජාවෙන් ප්‍රතික්ෂේපිත දරුවෙක්. දැන් මම ඇත්තටම දැන් මේ ආරාධනා කෙරුවේ ඔබ සැමට මෙම දරුවා මෙම නව යෞවනය මේ පින්තූර දෙස දකින්න සහ මේ කතාව අහනකොට ඔබ තුළ ඇතිවන්නා වූ චිත්තවේගීය සහ ආකල්පමය අපි කියනවා ඒ මානසික අපි ඒ ආකල්ප මොනවද කියන එක යම් ප්‍රමාණයකට විශ්ලේෂණය කරන්නට කියලා. මොකද මේ ඔස්සේ අපි දරුවගේ අනාගතය මේ දරුවගේ අනාගතය තීරණය වෙනවා කියන එක මම මේ පැහැදිලි කරන්නම්. සමහර වෙලාවට අර මුලින්ම මේ පින්තූරේ විතරක් පෙන්නවා නම් සහ ඔබතුමේගේ මේ කතාව ඇහුවාමයි මේ පින්තූරේ පෙන්නවාමයි මේ දෙක අතර වෙනසක් තියෙනවා නේ. ඒ කියන්නේ කෙනෙක්ට සමහර වෙලාවට පින්තූරේ විතරක් දැක්කලා කෙනෙක් ඔළුවට දාගන්න චිත්‍රය සහ නමුත් මේක පිටිපස්සේ තියෙන ඇත්ත කතන්දරේට සවන් දුන්නට පස්සේ ඒ කියන හිතන ආකාරය පැහැදිලිම දෙවිදියක්. එතකොට අපි මේ දරුවාගේ ජීවන කතාව දෙස දැක්කොත් බැලුවොත් අපි දකිනවා අර මං කලින් සඳහන් කර සංවේදී සංසුන් ආදරණීය රැකවරණය තිබුණු පවුල් පද්ධතිය මේ දරුවට තිබුණේ නැහැ. එතකොට අපි දකිනවා මේ දරුවාගේ ජීවිත කාලයේ මේ දරුවා අර පීඩාකාරී ළමා අත්දැකීම් ලැබපු දරුවෙක්. එතකොට මේ දරුවාගේ අපිට මේ දරුවා දෙස මේ දරුවාගේ ඒ ජීවන කාලයේ දෙස බැලීමෙන් මේ දරුවාගේ මොළය සංවර්ධනය වෙලා තියෙන හැටි, මොළය ඒ අපි කතා කරුව ස්නායු සම්බන්ධතා ගොඩනැගුණු ආකාරයේ සිට ඒ මනෝ සමාජීය සංවර්ධනයේ ගැටලු අපි අනිවාර්යෙන් අපි දකිනවා. ඉතින් මේ ඔස්සේ මෙවන් දරුවෙකුට දැන් අර මම කියපු විශ්ලේෂණය කරද්දී ඔබ සැමට ඒ ඇති වූ ආකල්ප ඔස්සේ අපිට හැකියාවක් තියනවාද කියලා බලන්නට අවශ්‍යයි මේ දරුවා කෙරෙහි අපි කියන ඔය සහකම්පනිය වැනි අපි කියනවා එවැනි තත්ත්වයකින් මේම දරුවා දෙස
බලන්නට. එතකොට සහකම්පනය කියන්නේ මොකද්ද? යමෙකුගේ වේදනාව මගේ වේදනාව හා සමානයට බව තේරුම් ගැනීමේ හැකියාව සහ ඒක සංවේදනය කිරීමේ හැකියාව. අනිකට දැනෙන විදිය තේරුම් ගැනීමත් ඒකේ ආකාරයෙන් සංවේදනය කිරීම. එතකොට ඔබ තුල ඇති වූ ඒ ආකල්පයන් ඔස්සේ අපිට මේ සහකම්පනයකින් මෙවන් දරුවෙක්ගේ මේ ගැටලු ඔස්සේ තමයි මේ දරුවට දැන් මේ අප සමග දැන් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය සමග යොමු වෙලා තියෙන්නට යෙදුණු මේ කරුණු කාරණා සිදුවුණේ කියන තැන අපිට මේ දරුවා දෙස බලන්නට හැකියාවක් තියෙනවද කියන එක ඔබ විසින්ම ප්‍රශ්න කරගත යුතුයි. මොකද මේ ඔස්සේ මේ දරුවාගේ අනාගතය තීරණය වෙනවා. මම ඒක වෙන හැටි කියන්නම්. දැන් ඔබ දෙන යම් ලේබල් ටිකක් තියෙනවා නේද මේ දරුවාට? මේ දරුවා ඔබේ ප්‍රජාවේ වෙසෙනවා නම් හෝ අපි හිතමු අසල් බැස්සේ. එහෙම නැත්නම් ඔබේ දරුවාගේ පාසලේ නම් ඉන්නේ. ඔබට දැනෙන ඒ දේවල් ඔස්සේ අපි කියමු ඒ ආකල්පය අපි කියමු අපිට දැන් යම් වාග්මාලාවක් ආවා කියලා මේ දරුවා කෙරෙහි. ඔය වාග්මාලාවේ අපි දරුවට ඒක ලේබලයක් හැටියට දෙනවා. එතකොට මේ දරුවා මේක අන්තර්ගත කරගන්නවා යාගේ අර වැඩෙන පෞෂ්‍ය තුලට. දැන් මේ දරුවාගේ අපි මං කතා කරුවා ශ්‍රීග්‍රේන් වැඩෙන මොලය සම්බන්ධතාව ඔස්සේ තමයි මේ සියලු දේවල් වෙන්නේ. මේ දෙන ලේබලය දැන් දරුවා එයාගේ හරය හැටියට එයා අන්තර්ගත සමාජයෙන් ප්‍රතික්ෂේපිත කෙනෙක් බවට හැඟවෙන ආකාරයේ වාග්මාලාවකින් හඳුන්වනවා නම් ඒක ඒ පුද්ගලයාම අන්තර්ගහණය කරන ඒ දරුවම. ඒ දරුවම අන්තර්ගහණය. දැන් ඒක ඔස්සේ තමයි දරුවගේ දැන් පෞෂ්‍ය ගොඩනැගෙන්නේ. එතකොට අපි දෙන ලේබලේ ඔස්සේ දැන් මේ කොහොමත් ව්‍යාකූල වෙච්ච ළමා කාලයක් තිබුණා. කොහොමත් දැන් ගැටළු සහගත පෞෂ්‍ය ගොඩනැගෙමින් තියෙන්නේ. දැන් ඒකට අපි තවත් මේ ලේබලයක් දෙනවා. එයාගේ සංවර්ධනය අපි ගොඩාක් පටු කරනවා මේ දෙන ලේබල ඔස්සේ. මට වෙන ක්‍රමයක් නැහැ ලෝකයේ දෙස බලන්නට. දැන් මේ දරුවා දකින්න ලෝකය අර ඔබ දෙන වාග්මාලාව ඔස්සේ තමයි දැන් මම සංවර්ධනේ වෙන්නේ. ඒ කියන්නේ මේ මානසික සංවර්ධනය ගැන මානසික සමාජීය සංවර්ධනය සහ ඒක උඩ ගොඩනැගෙන පෞෂ්‍ය නිපුණා. ඒක උඩ ගොඩනැගෙන පෞෂ්‍ය. දැන් ඕකේ තව කාරණාවක් තියෙනවා එතනින් ඉස්සරහට යන. දැන් මේ වාග්මාලාව ඔස්සේ අපි දකින මේ දරුවට දෙන ලේබල මේ ආකල්ප අපි සක්‍රීයව මම කියනවා මෙම දරුවට ලැබෙන්නට තියෙන උපකාර සහ මේ සංවර්ධනයට අවශ්‍ය වෙන ඉදිරි පියවරවල් ටික අපි බැහැර කරනවා මේ දරුවගේ. අපි මේ පාසල තුර දරුවට රැඳෙන්නට ඉඩ හරින්නේ නැහැ. අපේ දරුවන්ත් එක්ක සම්බන්ධ වෙන්නට ඉඩ හරින්නේ නැහැ. මේ සමාජය තුළ ප්‍රජාව තුළ මේ දරුවට අවශ්‍ය ඒ සංවර්ධනයට ඕනි කරන මුසුවීම් ඒ දේවල් ලැබෙන්නට සලස්වන්නේ නැහැ. එතකොට මේ දරුවාගේ සංවර්ධනය තවත් පටු වෙනවා. එතකොට අර දෙන ඒ ආකල්ප ඔස්සේ දැන් දරුවා පෞෂ්‍ය වර්ධනය වෙමින් ඒ වෙන ප්‍රතික්ෂේප හරහා දැන් අපි දුටුවා පවුල් පද්ධතියෙන් ප්‍රතික්ෂේප වුණා, පාසලෙන් ප්‍රතික්ෂේප වුණා, සමාජයෙන් ඔබේ ප්‍රජාවෙන් දරුවා ප්‍රතික්ෂේපිත දරුවේ. එතකොට මේ දරුවාගේ සංවර්ධනය ඉතාම දැන් අපි යම් මාර්ගයකට අපිම දැන් සලස්වලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි අපි තුම මේ දරුවා පුනරුත්ථාපනය වෙලා අපි ඒක ඊළඟට කතා කරමු කොහොමද මේ පද්ධතිය ගොඩනැගිලා තියෙන්නේ කියන එක. නමුත් මේ දරුවා අපි තුම පුනරුත්ථාපනය වී පැමිණියා කියලා සමාජයට පැමිණියා. නමුත් අපි දෙන මේ ලේබලය වෙනසක් වෙන්නේ නැහැ. අපි තුල මේ මාකල්ප බැහැර කරන තාක් මේ දරුවා දෙස අපි බලන හැටි වෙනස් වෙන්නේ නැහැ. සෝ පුනරුත්ථාපනය වෙලා පැමිණියත් මේ දරුවාගේ ඉදිරි ගමන අපි තීරණය කරලා ඉවරයි අපේ ආකල්ප ඔස්සේ. එතකොට මේක තමයි අපි කතා කරන්නට ඕනේ මේ දරුවන්ගේ සංවර්ධනයේදී කොහොමද අපි මේ දරුවන්ගේ මේ සංවර්ධනයට අවශ්‍ය කරන්නා වූ පියවරවල් අපි හදලා දෙන්නේ. ඒ සඳහා අප තුල ඇතිවන්නා වූ මේ මාකල්ප වල අනිවාර්යෙන් වෙනසක් සිදු විය යුතුයි.